नमस्कार वा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वा तुनुरुवनत समदाति शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියල දුන්න අපේ කාලයේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඒ දේශනා කරපු අමෘත පදය, ඒ සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් ධර්මය දේශනා කරනවද, ධර්මය දන් දෙනවද, අං ඒ කෙනා අමෘතය දන් දෙනවා කියන. අමෘතය දන් දෙනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. පෙන්වත්නි, බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ සියලු සත්වයින්ට සෙත සලසන්ට කටයුතු කරනු. ඒ කටයුතු කරනකොට බුදු කෙනෙක් ලෝකානු කම්පාවෙන්ම මහා කරුණාවෙන්ම තමයි ඒ කාරණාව සිද්ධ කරන්නේ. අසංකේය කල්ප ලක්ෂ හතරක් පුරාවට පාරමී ධර්මයන් පුරන්නේ විඳින්ට බැරිතරමේ මහා දුකක් විඳින්නේ දීපංකර පාද මූලයේදී අරහත්වේ සාක්ෂාත් කරලා පිරිනිවන් පාන්ට පිනතියෙද්දී. එච්චර අවස්ථාවක් තියෙද්දිත් ලෝකානු කම්පාවෙන්ම මොකද වෙන්නේ, අසංකේය කල්ප ලක්ෂ හතරක් පෙරම්පුරනෝ. මේසා මහා වීරියක, මේසා මහා කැපකිරීමක අගේ නොතේරෙන මිනිස්සු අනේ මගේ පුතේ බුදුවයන් කියලා මේ පුංචි දෙයක් ගෙනත් දුන්නහම කියනවා, අනේ මගේ පුතේ බුදුවයන් කියනවා. සමහර විට අවුරුද්දට සරමක් චේත්‍යයක් ගෙනත් දුන්නහම අම්මලා කියනවා, මගේ පුතාට බුදු බවත් වෙන්න ඕන කියලා. අර අසංකේය කල්ප ලක්ෂ හතරක කරපු කැපකිරීම දන්නේ නැතු. අසංකේය කල්ප ලක්ෂ හතරක් ගණන් කරන්නටවත් බෑ.
කොච්චර කාලයක්ද කියලා. උන්වහන්සේ සම්මා සම්බුදු වෙනවා කියලා හිතාගෙන ගස් යට ඉඳගෙන ගල් තලා මත ඉඳගෙන උත්සාහ කරලා උත්සාහ කරලා බැරි වෙච්ච පාර ඇටමස් ලේනහර වේලිලා කීවතාවක් නම් මෙරිල වැටෙන්ට ඇද්ද කීවතාවක් මෙරිල වැටෙන්ට ඇද්ද බුදු බව නොලබාම කීවතාවක් වීරිය කරන්ට ඇද්ද ඇස් ඉස් මස් ලේ කොච්චර නම් දන් දෙන්ට ඇද්ද ආන් ඒ වාර ගානවත් අපි දන්නේ නෑ. ඉතින් පුංචි දෙයක් කැප කරපුහම අපේ අම්මලා අර උත්තරීතර බුද්ධත්වය හැල්ලුවට ලක් කරලා අනේ මය පුතා බුදුවෙන්ට ඕනේ කියන. බුදුවෙන්ට එහෙම ලේසි කාර්යයක් නෙවෙයි. එහෙම ලේසියෙන් බුදුවෙන්ට බෑ. බුදු බව ලබන්ට එසේ මෙසේ කෙනෙකුට බෑ. එනිසා මේ වෙලාවේ සසනේ යන්ට බුදු බව පතන්ට කියලා දරුවන්ට කියන්න එපා. ඒකට සුවිශේෂ පුද්ගලයෝ ඉන්නවා. සුවිශේෂ කැපකිරීම් කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ අය බුදු බව ලබයි. සියලු සත්වයින්ව දුකින් මුදවයි. ඔබට තියෙන්නේ ලැබිච්ච බුද්ධ ශාසනේ ප්‍රතිඵල ලබන්ට සම්මා සම්බුදු වෙන්නේ නැතුව අරහත්වේ සාක්ෂාත් කරලා පිරිනිවන් පාන්ට බුදු වෙන්න පින තියෙන බුද්ධත්වයට පාරමී පුරන්න වීරිය තියෙන බුද්ධත්වයේ පිනිස උපන්න චරිත සම්බුදු වෙයි. ඒක සිද්ධ වෙයි. ඔබ කල යුත්තේ ඒ සම්බුදු රජාණන් වහන්සේලා වදාළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය අහලා වීරිය කරලා මේ ලද වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන පුළුවන් ඉක්මනට සසර දුකෙන් නිදහස් වෙන්න. පැතුමට මුකුත් වෙන්නේ නෑ. ඒකට මහා පිං කරලා පතන්ට ඕනේ. මහා පිනක් කරලා. එසේ මෙසේ පිනක් නෙවෙයි, දෙවන්ත පිනක් කරන්ට ඕනේ. අම්මට චීතයක් සරමක් දුන්න කියලා තාත්තට බුදු බව ලැබෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. එච්චර සැහැල්ලු දෙයක් නෙවෙයි සම්මා සම්බුදු බව කියන්නේ. බොහෝ කාලයක් පෙරුම් පුරලා පුරලා තමයි සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්නේ. පෙරුම් පුරලා පුරලා හිතාගන්නවත් බැරි තරම් කාලයක්. ඒ නිසා මේ පින්වත් පිරිස හොඳට කල්පනාකරන්ඩ මේ දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලේ ඒ අමෘත පදය දෙසවන පුරාවට ඇහෙන කාලේ වීරිය කරලා උත්සාහ කරලා පුළුවන් තරම් ඉක්මනට මේ බුද්ධ ශාසනයේම ඒ අමෘත පදය අහලා ඒ සම්මා සම්බුද්ධත්වය තුලින් දේශනා කරවදාල ඒ සම්බුදවරුන් වහන්සේලා මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසන යමා මහ නිවන සාක්ෂාත් කරන්ට. පින්වත්නි, සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවේ අද දවසෙත් මැදවච්චිය පොලිස් ක්‍රීඩාංගණයේ සිට සිද්ධ කරන්නට යෙදෙන මේ උතුම් ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඉතාමත්ම ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. සක්දෙවිඳු කෙනෙක් වෙන හැටි කියලා දෙන්න. සක්‍ර දෙවි කෙනෙක් වෙන හැටි කියලා දෙන්න.
නිකම් මේ සමිතියක සභාපති කෙනෙක් එහෙම නැත්තං යම් තැනක ප්‍රධානියෙක් වෙන්ට නෙවෙයි දෙදෙව්ලොවට අධිපති දහසක් ඇස් ඇති සක්දෙවිඳු වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්ට. හොඳ නැද්ද? පුංචි වැඩක් නෙවෙයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු වෙන හැටි දහසක් ඇස් තියෙනවා. ඊළඟට ආයේ ලැබෙන ආසනේ කොච්චර දිගද දන්නවද? යොදුන් වලින් සීයක් දිගයි. යොදුන් සීයක් දිගයි. කිලෝමීටර් දාහක් දිගයි සක්දෙවිඳුගේ ආසනය. යොදුන් සීයක් කිලෝමීටර් නම් දාහක් දිගයි. එතකොට හිතාගත්ත හැගෙන සක්දෙවිඳුගේ ශරීරය තරම නේද? දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු. පින්වත්නි, අද දවසේ අපි සංයුක්ත නිකායේ දේශනාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේශනාවේ නම තමයි ဒုတိය දේවා සත්ත වෘතපද සූත්‍රය. ဒုတိය දේවා සත්ත වෘතපද සූත්‍රය. සක්දෙවිඳුගේ උතුම් වෘතපද හත ගැන වදාළ දෙසුම, දෙවෙනි දෙසුම. සක්දෙවිඳුගේ උතුම් වෘතපද හත ගැන වදාළ දෙවෙනි දෙසුම. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ කියන දවස්වල සැවැත් නුවර ජේතවනාරාමේ. එදා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා මෙන්න මෙහෙම වදාලා, පින්වත් මහණෙනි, ඔය සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකේ ඉන්නකොට ඔහුගේ නම මග. සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකේ ඉන්න කාලේ එයාගේ නම මොකද්ද? මග. ඒ නිසා සක්දෙවිඳුන්ට නමක් තියෙනවා මගවා කියලා. ඇයි සක්දෙවිඳුන්ට මගවා කියන්නේ? මග කියන නමින් මනුස්ස ලෝකේ හිටපු නිසා මගවා කියලා නමක් තියෙනවා කියලා. ඒ වගේම පින්වත් මහණෙනි, ඔය සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකේ ගත කරනකොට හැම තැනකදීම මුලින්ම දන් දෙන්නේ එයා තමයි කියන්නේ. ඉස්සරෝම දාන පූජා කරන එයා කියන්නේ. මනුස්ස ලෝකේ ඉන්නකොට දානයක් තිබ්බොත් ඉස්සරෝම දාන බෙදන්න එයා කියනවා. ඒ නිසා එයාට මොකද කරන්නේ? එයාට කියනවා පුරින්දද කියලා. පළවෙනියටම දාන බෙදන කෙනා නමින් මොකද්ද කියන්නේ? පුරින්දද. දානයක් තිබ්බොත් ඉස්සරෝම දාන බෙදන්න යා පළවෙනියටම පූජා කරනවා. ඒ නිසා එයාට කියනවා මොකක් කියලා? පුරින්දද කියලා. පින්වත් මහණෙනි, ඔය සක්‍ර දෙවිඳුන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඒ ජීවිතේ ගත කරනකොට පිළිවෙලකට සකස් කරලම දාන දුන්න කෙන. පිළිවෙලකට සකස් කරලම දාන දුන්න කෙන. ආන් එහෙම පිළිවෙලකට සකස් කරලම දාන දුන්න නිසා එයාට කියනවා සක්‍රයා කියලා. ওই මිනිස්සු කියන්නේ නේද, මිනිහා සක්‍රයා වගේ වැඩ. ගමේ ගොඩේ කතාවක් තියෙනනේ, මිනිහා සක්‍රයා වගේ වැඩ. ආ, පිළිවෙලකට සකස් කරලා වැඩ. සක්‍රයා කියන්නේ ඒකයි. සකස් කරලා දාන දුන්නේ කියන්නේ නේද? ඒ දැන් අපේ අම්මලා දාන දෙන්නේ සකස් කරලා නෙවෙයි. එහෙම නේද? ලුණු බලන්නෙත් නෑ කවුදෝ කියලා. ඇඹුල් බලන්නෙත් නෑ කවුදෝ කියලා. නේද? තේ කහදලා දෙනවා. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ගිලම්පස පූජා කළාට පස්සේ චූටක් වළඳලා
එහෙනම් මහත්තයා අපි වඩින්නම් කියලා වඩිනවා. ඇයි වඩින්නේ? ඕ බලපුවම තේ වළඳලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? ආ සීනි වෙනුවට දාලා තියෙන්නේ අයඩින් ලුණු. ඇයි දැන් දෙකම එක වගේනේ? දැන් අර තේ හදන වෙලේ අර පණ්ඩිත අදහස් නැතුව අරක හදල් තේක හදලා ඉවරලා සීනි අඩු වැඩියේ බැලුවා නම් අම්මා දාලා තින්නේ සීනි නෙමෙයි කියනද තේරෙනවා. ඒ තේ චුට්ට රස බැලුවේ ඉඳුල් කරන්න නෙවෙයි, සකසලා දෙන්න ඕනේ වට. හරියටම ප්‍රණීත දෙයක් දෙන්න ඕනේ වට. නේද? සකසලා පූජා කරන්න ඕනේ. මතකනේ අපේ අම්මලා බත් එක අතින් වඩලා ඊට පස්සේ පිළිවෙලට වෑංජන බෙදලා දුන්නා. ඒකට කියන්නේ සකසලා පූජා කරනවා කියලා. අපේ අම්මා කොච්චර බැන්නද කොල්ලෝ, ඔය මල් එහෙම නටු උඩට තියනව නෙමෙයි. මල් වට්ටිය හදනකොට මල් නටු උඩට තියන්න එපයි කියලා හැමදා බැන්නා. අම්මා දන්නෙත් නෑ කාරණේ, අපි දන්නෙත් නෑ කාරණේ. හැබැයි පරම්පරාවෙන් ආවා සකසලා පූජා කරන එක. සකසලා පූජා කරනවා. එතකොට මල් නටු උඩට තියන්නේ නෑ, පිළිවෙලට සකසලා. ඉතින් මෙයා මොකක් හරි කෙරුවොත් සකසලා. දානයක් දුන්නත් සකසලා. බණ ඇහුවත් සකසලා. ඉඳගත්තත් සකසලා. වැන්දත් සකසලා. මොකක් හරි කෙරුවොත් කරන්නේ මොකක් කරද? සකස් කරලමයි කියනවා. දානේ දුන්නත් දෙන්නේ සකස් කරලමයි කියනවා. සකස් කරලා දුන්නාම රැස් වෙන පිනට කීකරු ළමයි ලැබෙනවා කියනවා. කීකරු පිරිස් ලැබෙනවා කියනවා. එහෙනම් දැන් අපේ අම්මලගේ දරුවෝ කීකරු නැන්නේ නේද? පුතේ මේ රෑ වෙලා වැඩි, මගෙත් එක්ක පොඩ්ඩක් කඩේ ගාවට යන්න ටෝච් එක අල්ලපන්කෝ. මට බෑ නේද? පුතේ දැන් හොඳට පාඩම් කරන්න එපැයි, ජීවිතේ සාර්ථක කරගන්නට එපැයි. මම පුතා ඉගෙන ගන්න ඕනේ. මට බෑ. ඇයි මේ? ඒදකොට අම්මා කියනවා බලන්නකෝ අනේ අපේ ළමයි හරි අකීකරුයිනේ, අපේ අවාසනාවක මහත් මොන කරුමයක්ද මන්දා, මුන් අකීකරුයිනේ කියලා. කරුමේ තමයි අම්මා සකසලා පූජා කරලා නේ. ඉතින් ළමයි උපකාර කරනවා කරුමේ ගෙවන්ට. එතකොට අම්මා ඒ කරුමේ ගෙවෙනවා සකසලා පූජා නොකළේ කරුමේ විපාක. ඉතින් කරුම විපාක ඉවර වෙනකන් ළමයි අකීකරුයි කීකරු වෙන්නෙම නෑ. ඉතින් සක්දෙවිඳුගේ කට්ටියම කීකරුයි. හීටු කිව්වොත් හීටු තමයි. දෙදෙව්ලොවම කීකරුයි. ඇයි? දෙදෙව්ලොවම 33 කෝටියක් නෙමෙයි, ඊටත් එහා දෙවිවරු. ඉන්න කිව්වොත් ඉන්නවා, යන්න කිව්වොත් යනවා. ඇයි? සකසලා පූජා කරලා. එහෙනම් ලෝක දෙකක් චාතුම් මහරාජිකේ තාවතින්සේ මේ මුළු ලෝක දෙකේම කට්ටිය කීකරුවේ. දැන් මග විදිහට මනුස්ස ලෝකේ ඉන්නකොට යාළුවෝ 32ක් හිටියා කියනවා. ඔය 32ත් මැරිලා දිව්‍ය ලෝකේ ගියා කියනවා. සක් දෙවිඳුගේ ළඟම විමානවල ඉපදුනා කියනවා. එතකොට එක පුද්ගලයෙකුට, එක දිව්‍ය පුත්‍රයෙකුට කෝටිය ගානේ පිරිවර පහළ වුණා කියනවා, දිව්‍ය පිරිස. එතකොට යාළුවෝ 32ට කෝටිය ගානේ කෝටි 32යි, මගට කෝටියයි කෝටි 33යි. 33 කෝටියක් දෙවිවරු මගමානවක සක් දෙවිඳු වෙච්ච වෙලේ පහළ වුණා. ඊට වඩා තව කොච්චරද? එතකොට මේ ඔක්කොම කීකරුයි. ඇයි? සකසලා පූජා කරපු නිසා. එයින් ඒ නිසා යම් කිසි විදියකට සක් කවුද මග මනුස්ස ලෝකේ ඉන්න කාලේ සකසලා දානේ දුන්නද, ඒ දුන්න නිසා සකසලා
එයාට කියනවා සක්‍රයා කියලා. එහෙනම් සක්දෙවිඳුට ඇයි සක්‍රයා කියන්නේ? සකසලා පූජා කරපු නිසා. එහෙනම් අපේ ගමේ වඩු බාසුන් හැට මිනිහා සක්‍රයා වගේ වැඩ කියන්නේ ඇයි? සකසලා ලී බඩු වැඩේ කරනවා නේද? ඕන්න රෙදි මහන කෙනාට කියන මිනිහා සක්‍රයා වගේ වැඩ, සකසලා වැඩ දෙන්නේ සකසලා. නූල් ටික කපලා, මැද්දලා, ඔතලා නේද? ඊට පස්සේ අර කවරේ දිගාරින්න පොඩ්ඩක් පූස් ගාලා පිඹලා, ඒක ඇතුළට දාලා, දෙකට නමලා, ස්ටෙප්ලරයක් ගහලා, අපිට මොන හදිස්සිය තිබුණත් මිනිහා සකසලා තමයි දෙන්නේ. මිනිස්සයා සක්‍රයා වගේ වැඩ. ආං සක්‍රයා කියන්නේ ඇයි? සකසලා දානේ දීපු නිසා ඒ නම ලැබුණා කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔය සක්‍රයා දෙවියන් අතර, සක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකේ ඉන්න කාලේ වාසස්ථාන දන් දුන්නා කියනවා. යාළුවෝ 32ටම ගෙවල් 32ක් දුන්නා කියනවා. ගෙවල් හදලා දුන්නා කියනවා. ඉන්න හිටින්න තැන් දුන්නා කියනවා. වාසස්ථාන දුන්නා කියනවා. ඒ නිසාම ඔහුට වාසව කියලා හදනවා කියන නමක්. එයාගේ නම මොකද්ද? වාසව නේද? එයාගේ නම මොකද්ද? වාසව නමින් ප්‍රසිද්ධයි කියන සක්දෙවිඳු. ඇයි ඒ? මනුස්ස ලෝකේ ඉන්න කාලේ ගෙවල් හදලා දුන්න නිසා, වාසස්ථාන හදලා දුන්න නිසා වාසව කියලා ප්‍රසිද්ධ වුණා කියන. ඊළඟට පින්වත් මහණෙනි, ඔය සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොහතකින් සක්‍ර දෙවියන්ට පුළුවන්ලු එක්ක මොහතකින් කරුණු 1000ක් ගැන හිතන්න. සක්‍ර දෙවියන්ට පුළුවන්ලු එක වෙලාවේ කරුණු 1000ක් ගැන හිතන්න. ඒ නිසායි සහස්සනෙත් කියලා කියන්නේ. ඒ නිසායි මොකක්ද කියන්නේ? සහස්ස net කියලා කියන්නේ දහසක් s ඇති කියලා කියන්නේ ඒකයි. දහහක් දේ හිතන්න පුළුවන් කියන එක සැරේ. ඒ නිසා ආන් යාට කියනවා සහස්ස net දහසක් s ඇති කියන. පිනත් මහණෙනි, සක්‍ර දෙවියන්ට බිරිඳක් හැටියට ඉන්නේ සුජා කියලා අසුර කන්‍යාව. සක්‍ර දෙවියන්ගේ බිරිඳක් ඉන්නවා, එයාගේ නම මොකක්ද? සුජා කියලා අසුර කන්‍යාවියක්. එතකොට ආන් ඒ නිසා එයාට කියනවා, සක්දෙවිඳුට කියනවා, සුජාවගේ පතිනි පතිතුමා සුජම්පති කියලා. සුජාගේ පති සුජම්පති කියලා කියනවා නේද? ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි, ඔය සක්‍ර දෙවියන් තමයි තෞතිසා දෙවියන් අතර සැප සම්පත් වලින් අධිපති භාවයෙනුත් රජ කරන්නේ. තෞතිසා වැසි දෙවියන් අතර සැප සම්පත් වලින් අධිපති භාවයෙනුත් යුක්තව කටයුතු කරන්නේ සක්දෙවිඳු කියනවා. ඒ නිසා යොහුට දේවා නමින්ද කියන නම කියන්නේ කියලා. දේවා නමින්ද කියන්නේ ඒ තෞතිසාවේ නේද? තාවතින්සේ දෙවියන් අතර සැප සම්පත් වලින් අධිපති භවෙනුත් යුක්ත කෙනා නිසා එයාට කියනවා මොකක් කියලාද? දේවා නමින්ද කියලා. බුදුරජාණන් දේශනා කරනවා, පින්වත් මහණෙනි, සක්‍ර දෙවියෝ ඉස්සර මනුස්ස ලෝකේ ඉන්න කාලේ වෘතපද 7ක් සමාදම් වෙලා හිටියා කියනවා. මගමානවක කාලේ, මගමානවක වෙලා ඉන්න කාලේ වෘතපද 7ක් සමාදම් වෙලා හිටියා. තමන් ජීවිතේ ගත කරනකොට මනුස්ස ලෝකේ කාරණා 7ක් පුරුදු කළා කියනවා. සප්ත වෘතපද. ඒ වෘතපද සමාදන් වෙලා හිටපු නිසයි කියනවා සක්දෙවිඳුන්ට ඔය සක්දෙවි තනතුර ලැබුණා කිය.
එහෙනම් දැන් මේ කාරණා හත පුරුදු කරපුවාම ඒ අයට සක් දෙවිඳු වෙලා උපදින්න පුළුවන්. අනේ ස්වාමීනි ඉක්මනට කියන්නකෝ අප්පා. පුළුවන් ඉක්මනට පුරුදු කරලා නේද? සක් දෙවි තනතුරක් ලබන්න පුරුදු කළොත් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. තියෙන ප්‍රශ්නේ අපේ අය පුරුදු කරන්නේ නැනේ. මේ අහනවා අනික් කටින් පිට කරන. මේ අහනවා අනික් කණෙන් පිට කරන. අහනවා විතර පුරුදු කරන්නේ නැහැ සමහර අය. අහලා මොකද කරන්න වෙන්නේ? පුරුදු කරන්න ඕනේ. වෘතපද හතක් සමාදන් වෙලා හිටිය කියනවා. දැන් ওই සිද්ධිය වෙන්නේ මග කියන කුමාරයාගේ කාලේ. මග කියලා කොල්ලෙක්, මානවකෙක්, තරුණෙක් මොකද වෙන්නේ? ඕන්න ලස්සනට තැනක් හදාගෙන, ගෙයක් හදාගෙන හිටියා. ඉන්නකොට ඔතෙන්ට ආවා ජෝඩුවක්. ඇවිල්ලා කිව්වා අනේ මලේ ඔයා නම් තනි මනුස්සයා. අපි දෙන්න ජෝඩුවක්. අපිට බැරිද ගේ දෙන්නට කිව්වා. ආයෙනම් ගන්නට කියලා දුන්නා. දින එතනම එහා පැත්තේ ගයක් හැදුවා හේනක් කොටලා. ඊට පස්සේ මොකද වෙන්නේ ඇහුවා ඕන් ටික දවසක් යනකොට ආයෙ ගයක් හැදුවට පස්සේ දෙවෙනි ගේ ගාවට තව ජෝඩුවක් ආවා. එයිලක මලේ බලහන්කෝ මේ ගෑණිට බබෙකුත් හම්බ වෙන්න අපිට ඊන්ට හිටින්න තැනකුත් නැහැ. මලයා ඉතින් තනිකඩ යන්නේ බැරිද ඔය ගේ පොඩ දෙන්න කියව. එහෙනම් තියාගන්න කියලා වන් දුන්නා. ඊට පස්සේ ඉතින් ටික දවසක් යනකොට ආයේ පැත්තක් කෙටුවා හේනක්. කොටලා වොන්න ගයක් හදාගත්තා. හදාගත්තට පස්සේ ආයේ ඕම් බබෙකුත් එක්ක ජෝඩුවක් ආවා. අනේ මලේ හරි වැඩේ නේ මේ පොඩි එකාරේ ඉන්න හිටින්න තැන නෑ අපිට ඉන්න හිටින්න තැනකුත් නෑ. ඔබ ඔහේ ඉතින් තනිකඩ යන්නේ. ඒ නිසා මොකද කරන්නේ? බැරිද ගේ පොඩ දෙන්න කියලා. ආ එහෙනම් අයියන්ට තියාගන්න කිව්වා ගියා. ඕම ඕම ගෙවල් 32ක් හදලා පූජා කළා. අපි නම් මොකක් කරයිද? එක පාරක් ඉවසනවා, දෙපාරක් ඉවසනවා, තුන් පාරක් ඉවසනවා, හතරවෙනි පාර මොකද? ගේ දෙන්න නේ. හ්ම්. ආවා මෙතන ඉල්ලන්ට. හිතේ මෙතන අපි ඕකොටෝම කියලා දෙන්න. නේද? ඕන් අපි කියනවා නේ. ඒත් මේ ළමයා ඉවසගෙන ඉවසගෙන ඉල්ලන ඉල්ලන ගේ දුන්නා. දැන් කොල්ලා අනික් මිනිස්සුන්ට හරි පුදුමයි. කට්ටියම දවසක් රැස් වුණා. රැස් වෙලා කිව්වා මලේ හරි පුදුමයි. ඔහේගේ අත්තරීම ඉල්ලන ඉල්ලන කෙනාට දුන්නනේ. අපිත් කැමති ඔහෙත් එකතු වෙන්න කියලා. ඒතකොට කිව්වා මං පන්සිල් රැකගෙනයි ජීවත් වෙන්නේ. ඒ වගේම මං වෘතපද හතක් සමාදන් වෙලා ඉන්නවා. ඕන් ඕවා සමාදන් වෙලා ඉන්න කැමති නම් මගෙත් එක්ක එකතු වෙන්න පුළුවන්ක. පන්සල් රැකගෙන ඔය වෘතපද හත රැකගෙන ඉන්නත් කැමති නම් ඕන් ඉතින් සම්බන්ධ වුණාට කමක් නෑ කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න දැන් මේ පිරිස කැමති වුණා. දැන් ඉතින් පන්සල් රැකගෙන වෘතපද හත රැකගෙන ඉන්නවා. ඕම ඉන්නකොට දැන් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනේ නැහැ, බොරුව නැහැ, මත්පැන් මද්දරව කරපු අය දැන් ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඕන් ගම්මුලා දෑනියට පාඩුයි. ඇයි? සත්තු මරපු අය දැන් පංගුව ගේන්නේ නැහැ. කාලෙකින් ඕන් දඩමස් කාලා නැහැ. දැන් ගම්මුලා දෑනිය බැලුව මේ මොකද මේ වුනේ කියලා. ඕන් හොරු හොරකම් කරන්නේ නැති නිසා ගම්මුලා දෑනියගේ පංගුව ලැබෙන්නේ නැහැ. ඉතින් ඕන් හොරු යනවලු ගම්මුලා දෑනිය ගාවට. ගිහලා අනේ බලන්නකෝ අපේ මේමයි ගේ කඩලා හොරු ගෙනෙලානේ. කොල්ලනේ උඹලා මේ මිනිහාගේ ගේ කැඩුවා? ඕ අනේ ආයෙනම් දීපන්. ඕන් එහෙමලු ගම්මුලා දෑනියගේ හැටි ඉස්සර. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් හොරුන්ගේ පංගු හම්බුන්නේ නැහැ. දැන් ඇයි හොරකම් කරන්නේ නැන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඕන්න මෙයාලා වැරදි කාම සේවනේ නැහැ. ඉතින් ගම්මුලා දෑනියට ඉඳහිට සන්තෝෂමට ගෑනු දරුවෙක් හම්බුනේ
නෑ දැන් පාඩුයි. ඊළඟට ගමේ මිනිස්සු බොරු කියන්නේ මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නෑ. ගම්මුලා දෑනියට හරි පාඩුයි. කල්පනා කළා මේ මගේ අය ඉන්නකම් හරියන්නේ නෑ. හොඳ වැඩක් කරන්න ඕනේ මගයට කියලා. මොකද කළේ? ගියා රජුරු හම්බෙන්. ගිහිල්ලා කිව්වා රජතුමනි මහා නස්පැත්තියක් මහා අර්බුදයක් ඔබ වහන්සේත් ඉවරයි අපිත් ඉවරයි කිව්වා. ඇයි කියලා ඇහුවා. ආන් අර අපේ ගම් පැත්තේ මග කියලා කොල්ලේ ආන් සේනාවක් ලෑස්ති කරනවා ඔබ වහන්සේට විරුද්ධව යුද්ධ කරන්නට කියලා. ඊට පස්සේ රජුරුව මොකද කරේ? හේව්වේ බැලුවේ නෑ. සේනාවක් යවලා කිව්වා ඔකෝම කුදලගනෙන්ට කිව්වා. දැන් ඉතින් ඔක්කොම අල්ලගෙන ආවා. ඇවිල්ලා මොකද කළේ? ඔන්න දැන් රජගෙදර රාජකීය අර මිදුලේ ඕන් දැන් කට්ටියන්වම බෙල්ල දක්වා යට කෙරෙව්වා. යට කොරෝලා තැන තැන නියෝග කළා අලි ලව්ව පාගන්න කියලා ඇත්තු ලව්ව. ඊට පස්සේ දැන් නියෝග කරලා මොකද වුනේ? දැන් පේලියට කට්ටිය තැනින් තැන ඉන්නෝ. දැන් ඉන්නකොට දැන් 32ක් මිනිස්සු මගත් එක්ක 33යි ඉස්රෝම ඉන්නේ මග මානවක. ඊට පස්සේ මොකද වෙන්නේ? මග කතා කරලා කට්ටියන්ටම කිව්වා බය වෙන්න කාරි නෑ, යමක් පුරුදු කළාද කියලා දුන්නද ඒ දේ පුරුදු කරන්න කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මිනිස්සු බලාගෙන ඉන්න අනෝනලා අඬනවා, දරුවා අඬනවා. දැන් රටේම මිනිස් එකතු වෙලා තරුණයෝ 33 දෙනෙක් අලිලව්ව පාගල මරනවා බලන්න. රජවරු, සිටුවරු, ඇමතිවරු බලාගෙන ඉන්නවා. අලිලව්ව පාගල මරනවා බලන්න. දැන් ඕන රජුරුව මොකද කරන්නේ? ඒ කාලියෙක් ගේන්නේවා. අලි ආවා දුවගෙන එනවා දැන් පාගන්න. ඇවිල්ලා ළඟටම ඇවිල්ලා ආපහු හැරලා දුවනවා. ඊළඟ දෙවෙනි අලි ආවා. ආවා හැරුණා දෙව්වා. ඔය විදියට රාජාංගනේ හිටපු ඒ අංගනේ හිටපු අලි 499 දෙනෙක් ඇවිල්ලා පාගන්න හැදුවා දෙව්වා. ඊට පස්සේ දැන් අලි පේන්නේ නැහැ. ඇහුව ඇමතිය මොකෝ කොවලි? ඊටදී කරා ස්වාමීනි අලි ඉවරයි. අලි නැ. ඊට පස්සේ කිව්වා එහෙම වෙන්නේ කොහමද 499 නේ ආවේ, තව එකෙක් හිටියනේ කිව්වා. ස්වාමීනි ඒක ගේන්න බෑ, ඒක මද කිපිච්ච ඇතෙක් දන්වැල් දාලා බැඳලා ඉන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා කොහමද එහෙම බෑ කිව්වා. දැන් රාජ නියෝගයක් දීලා තියෙන කිව්වා මුන් පාගන්ටම ඕනේ කිව්වා. දැන් එන ඉතින් මද කිපිච්ච ඇතා හරි ගේන්ට කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් දැන් ලෙහුවා මද කිපිච්ච ඇතා. දැන් ඇතා පිඹගෙන වටේම සුණු විසුණු කරගෙන අලු දූවිලි විසික්ක කරගෙන පිඹ පිඹා එනවා. රජ්ජුරුව කිව්වා 499ටම බැරි වෙච්ච වැඩි මේ කකොරයි වගේ කියලා බලන් හිටියා. දැන් පිඹගෙන එනවා ඇතා. පිඹගෙන එනකොට ඕන් ආවා දැන් මග ළඟට ඇවිල්ලා පිඹගෙන ඇවිල්ලා අරිටත් වඩා වේගෙන් නැවතිලා ආපහු හැරිලා දිව්වා කියනවා මල මුත්‍රාත් පිට කරගෙන මද කිපිච්ච එක බය වෙච්ච පාර ආපහු හැරිලා දුවනකොට මල මුත්‍රාත් පිට වුණා කියනවා. රාජ්‍යරු හොඳටම බය වුණා කියනවා. යැව්වා කියනවා සෙබළු වගේක් මිනිස්සු ළඟට ගිහින් අහන්න කිව්වා තොපි ගාව මොනවා හරි බේතක්වත් තියෙනවද කියලා. ඊටදී කිව්වලු බේතක් නැහැ කිව්වා. ඊට පස්සේ රජුරු ආවා කියනවා. ඇවිල්ලා ඇහුවලු ඔහෙලා අලිමන්තර දන්නව නේද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වලු අලිමන්තර දන්නවා කිව්වා. මොකද්ද දන්න මන්තරේ කියලා අහපුවම අපි ඉතින් වෙන මොකුත් කළේ නැහැ. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා, මා මෙන්ම පාගන්ඩෙන අලියාද ඔත්තු දුන්න ගම්මුලා
දෑනියාද අනදුන්න රජාද බලන් ඉන්න සැවොමද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා කියලා මැතුරුවක් කිව්වා. ඕක තමයි අපි දන්න එකම මන්තරේ කිව්වා. එතකොට රාජ්‍යරුව කල්පනා කරාලු එහෙනම් මේ වගේ හොඳ මිනිස්සු ටිකක් සිල් රැකගෙන ගුණධර්ම වඩාගෙන ඉන්න පිරිසක් ගැනයි මේ ගම්මුලා දෑනිය කේලං කිව්වේ කියලා. මොකද වුනේ අර පිරිසට කිව්වලු ඔහෙලට අපි දැන් අබේදානේ දෙනවා කිව්වලු. ඒ 33 දෙනාටම රජගෙදර තනතුරු ලැබුණා කියනවා. මගමානවකට ඇමතිකමකුත් හම්බුණා කියනවා පුරෝහිත තනතුරු. ඊට පස්සේ අර ගම්මුලා දෑනියව දාසේක් කරලා දුන්න කියනවා දාසකම් කරන්න ගෙදර. ඊට පස්සේ ඕන් ඔය මගමානවක කලක් යනකොට ඉතින් නොයෙක් පින්කම් කරලා ඇලදොලවල් හදලා වැව්වමුණු හදලා ඕන්න නොයෙක් දේ කරලා ඕන්න දෙව්ලොව ගියා කියනවා. දෙව්ලොව ගියා කියනවා. ඒ දෙව්ලොව යනකොට මෙයාට බිරින්දෑවරු හතරක් හිටියා කියනවා. ඉතින් බිරින්දෑවරු හතරත් මැරිලා ගියා. ඕන්න එක බිරින්දෑවක් තමයි සුජාතා. එක බිරින්දෑවක් තමයි සුධර්මා. සුධර්මා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ශාලාවක් හදනකොට ඒ ශාලාවේ කැණි මඩල පූජා කළා. ඒ නිසා ඒ පිනට සුධර්මා දිව්‍ය සභාව කියන මහා සභාවක හිමිකාරි වෙලා ඉපදුනා දිව්‍ය ලෝකේ සක්දෙවිඳු ළඟ. සුධර්මා දිව්‍ය සභාවේ ඒ කවුද? අර කැණි මඩල පූජා කරපු සුධර්මාම ඉපදුනා. ඒ නමින්ම දිව්‍ය සභාවක සුධර්මා දිව්‍ය සභාවේ සුධර්මා නමින්ම ඉපදුනා විමානය කරගෙන. ඊළඟට හිටියා චිත්‍රා කියලා ගෑනු දරුවෙක් බිරිඳ විදිහට මනුස්ස ලෝකේ. ඉතින් මේ චිත්‍රා මොකද කරේ? අර හදපු ශාලාව වටේට ගස්වැල් හැදුවා. ඒ නිසා මොකද වුනේ? ඒ ගස්වැල් හදපු පිනට දිව්‍ය ලෝකෙ ඉපදුනා චිත්‍රලතා නමින්. ඇයගේ නමින් වනාන්තරයක් පහළ වුණා කියන සුධර්මා දිව්‍ය සභාව වටේට. ඊළඟට හිටියා කියනවා නන්දා කියලා කෙනෙක්. ඉතින් නන්දා මොකද කරේ? අර ශාලාව වටේට පැම්පකුණු හැදුවා කියන. ඒ නිසා ඒ පිනට මොකද වුණා කියන? ඒ පිනට නන්දා නන්දන වනේ ඉපදුනා කියනවා පැම්පකුණු සහිතව. ඊට පස්සේ හිටියේ සුජාතා. සුජාතා ඔක්කොටෝම කෙනෙහිලිකම් කර කර හිටියා කිව්වා. කිසිම පිනකට සම්බන්ධ වුණේ නෑ කිව්වලු. කිසිම පිනකට සම්බන්ධ වුණේ නෑ කියනවා. බැන බැන හිටියා කියනවා. අනේ වෙලා තියෙන දෙයක් ඈ කී කී බැන බැන හිටියා කිව්වලු. හැමදාම පිනට බාධා කළාලු. පිනට බාධා කරපු බිරිඳ කෝ කියලා බලනකොට දෙව්ලොව ඇවිල්ලා හිටියේ නෑ. ඕන්න ඉන්නවලු ගහක් කැට වැවක් අයිනේ පොකුණක් අයිනේ කිකිණියක් කළා. ඕන් බිරින්දෑවරු එහෙම පිනට බාධා කරනවා නම් ඉතින් කිකිණිය වෙලා උපදින්ට වෙයි. අපි දන්නේ නෑ නේද? ඔව් කිකිණියක් වෙලා ඉපදුනා. ඉතින් බේරගන්න ඕන නිසා සක්දෙවිඳු ඇවිල්ලා සිල් රකින්න කිව්වා. ඉතින් මොකද කරන්නේ? සිල් රකින්න කිව්වහම දැන් ඉතින් මැරිච්ච මාළු විතරයි කන්නේ. දවසක් සක්දෙවිඳු මොකද කුණේ? ඇත්තටම සිල් රකින්නවද බලන්න මැරිච්ච මාළුවෙක් විදියට පීනගෙන ආවකනගෙන පාවෙලා. ආවට පස්සේ ආනේ කියලා දවස් ගානකින් කෑම නැතුව මැරිච්ච මාළුවව හොටෙන් අල්ලගත්තා. හොටට ගත්තා විතරයි මාළුව දඟලන්න ගත්තා කියන. මාළුව අතෑරියා කියන. අතෑරියට පස්සේ දැනගත්තා කිව්වා මෙයා සිල් රකින්නවා. ටික දවසකින් කෙකිනිය මැරිලා
ගියා කෙනවා, ගිහින් ඉපදුනා කෙනවා, දුප්පත් ගෙදරක ගෑනු දරුවෙක් කියලා. ඊට පස්සේ ඒ ගෑනු දරුවත් සිල් රකින්නවද බලන්න ඕන වෙලා සක්දෙවිඳු මොකද කළේ? රත්තරන් කැකිරි වගේක් මවාගෙන වෙලෙන්දෙක් විදියට ආවා කියලා. රන් කැකිරි දෙන්න. ඉතින් රත්තරන් කැකිරි අරගෙන ඕම් පාරේ යනකොට ඕන්න දැක්කා කියනවා, දැන් මේ ගමේ ගෑනු ළමෙක් කියලා උපදිනවා. දැන් ඕනේ සිල් රකින්නවද බලන්න. දිව්‍ය ලෝකෙට උසස් වීමක් දෙන්න මේ යන්නේ බිරින්දෑවට තියන ආදරේට. කෙකිනි මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙන් දැන් දිව්‍ය ලෝකෙට උසස් වීමක් දෙන්න. ඇත්තටම සිල් රකින්නවද බලන්න. දැන් මොකද කරන්නේ? රං කැකිරි කිය කිය යනකොට මිනිස්සු ඇවිල්ලා අපිටත් ඕනේ, අපිටත් ඕනේ කිව්වා. ඒතකොට කොනේ එහෙම දෙන්නේ නැහැ කිව්වා. සිල් රකින්න අයට විතරයි දෙන්නේ කිව්වා. ඉතින් ඔක්කොම බිම්බලා ගන්න ඔයනවලු. ඇයි? සත්තු මරනවා කට්ටිය. හොරකම් කරනවා කට්ටිය. වැරදිකාම සේවනය කරනවා. බොරු කියනවා. මත්පැන් මද්‍රව්‍ය පානය කරනවා. ඉතින් ඕම් ගමේම අයට ඉතින් මොකක් හරි එකකට අහුවෙන නිසා රං කැකිරි ගන්න විදිහක් නැහැ. අපි දෙමුක මැදවච්චියට ආවා කියන සක්දෙවිඳු. කැකිරි ගන්න කට්ටිය ඉඳීද? ඈ රං කැකිරි. එක්කෝම් සත්තු මරලා අහුවෙනවද නැද්ද? කැකිරි නැත. මදුරුවෙක් හරි මරලා. එහෙම නැත්තන් නිමාඩු දවසට පෝලිමේ තඩි බලලා. මේ එහෙම නැත්තන් නිමාඩු දවසට ඇඳන් ටික එළියට දාලා තම්බිච්ච උණු වතුර දාලා මකුණ තම්බලා. නේද? එහෙමද නැද්ද? එහෙමනේ. ඕම් සත්තු මරලා රං කැකිරි ගන්න විදිහක් නැහැ. නේද? කැකිරි මුදලාලිට මුකුත් දෙන්න වෙන්නේ නැහැ. නිකන් දෙන්න ආවේ. නේද? ඊට පස්සේ එහෙම නැත්තම් අලු ගානේ බබාට ෂෝට් නෝට් ගහන්න ඔෆිස් එකෙන් හාප් සීට් කෑල්ලක් හරි හොරෙන් ගෙනල්ලා. ඕම් රං කැකිරි ගන්න වෙන්නේ නැහැ. තුන්වෙනි සිල්පදේ ගැන කතා නොකරෙමුකෝ, හිතරි දෙන නිසා. නේද? ඔක්කොම අවුරුදු උත්සවයේ ලොකුම බොරුව තරඟයට ඉදිරිපත් වෙච්ච නිසා ආයෙත් රං කැකිරි ගන්න විදිහක් නැහැ. එක්කො බොරුව තරඟෙට හිටියා, එක්කො විනිශ්චය මණ්ඩලයට හිටියා, එක්කො නිවේදනය කළ ආගේ කර කර. නේද? එහෙම නැත්තම් තෑගි ටික දුන්නා. බොරු කීමත් කියවීමත් ඒකේ ගුණ කීමත් අකුසලයක් නේ. ඕන් ඉතින් මෙහෙට මේ රං කැකිරි ගෙනාවොත් ආපහු වරයන්ට වෙනවා. මත්පැන් මද්‍රව්‍ය පානය කළා. ඕන් ආපහු වරයන්ට වෙනවා. අඩුම ගානේ මාසෙකට සැරයක්වත් නේද පාඩුවේ බීලා ඉඳ හිට බීලා කාටවත් කරදරයක් නැතුව ඇවිල්ලා නිදාගත්තානේ. ඒ නිසා රං කැකිරි දෙන්න වෙන්නේ නෑ මෙහෙත්. ඕන් අරගමෙත් අරන් ගියා. කවුරුත් නෑ. ගෑනු දරුවෙක් ආවා. මොනවද මාමේ? රං කැකිරි මටත් දෙනවද? දූ සිල් රකිනවද? ඔව් මාමේ, මං සිල් රකිනවා. අහෙනම් දූට තමයි කැකිරි කියලා මොකද උනේ දුන්නා. ඊට පස්සේ කැකිරි විකුණලා හොඳට සාර්ථක ජීවිතයක් ගත කළා, පින් දහම් කළා. ඒ පිනට මෙයා අසුර ලෝකේ අසුර රජුරුවන්ගේ දුව වෙලා ඉපදුනා සුජාතා නමින්, සුජා නමින්. ඊට පස්සේ මොකද උනේ? සක්දෙවිඳු ඇවිල්ලා සුජාතව අරන් ගියා. සුජාතගේ පති නිසා සුජම්පති බවට පත් වුණා. දැන් බලන්නකො, පින් කරපුවාම සැප ලැබෙනවද නැත්? සැප ලැබෙනව නේද? පිනට බාධා කරපුවාම ආං කිකිනිය වෙලා උපදිනවා නේද? ඕ මිනිස්සයා දානේ දෙන්න යනවා. ඔය මොකටද ඔච්චර ඇති ඇති අඩු කරන්න? ඕන්න වැඩේ වැරදෙනවා නේද? දැන් ඉතින් ඕන් ගෙදර ගිහිල්ලා ආන්න එපා. ඒ මං කෙකිනියක් වෙයිද ඇත්තටම? ඔයා සක්දෙවිඳු වෙලා මාව බලන්න එනවද? බේරගන්න එනවද? මට සිල් රකින්න කියලා දෙනවද? ඕන් අහයි දැන් ගෙදර ගිහිල්ලානේ. කොරන්න දෙයක් නෑ. ඉතින් මේ ඔක්කොටම සක්දෙවි තනතුරු ලැබෙන්නේ නෑනේ. ඒ නිසා ඉතින් කෙකිනියෝ බේරන්න එන්න වෙන්නේ නෑ. ඉතින් ආයෙත් ඉත්තියෝ කකා ඉඳලා ආයෙත් අපායටම තමයි
වැටෙන්ඩ වෙන්නේ. සාත්තු කියලා හරි යන්න ඇවුනුත් සත්තු මැරුවෝත් පවසිද්ධ වෙනවන. ඉතින් තිරිසන් ලෝකෙන් ආය අපායටද නැද්? අපායට නේද? අපායට. අනි අපි අපිත් එක්ක බණහපුක් කෙනෙක්කොත් නිකං අපිිය දැකලාවොත් බේරකඩ නෙත්. ඉතින් එහෙමනොත් ලොකු දෙයක් නේද? ඒ නිසා පරෙස්සමට පිනට බාධා කරන්න එපා, කෙනෙහිලිකං කරන්න එපා. ඔවුන් දරුවෙක් පැවිදිවෙන්ඩ හදනවා, හා එපා එහෙම් පුළුවන් අපි කැමති නෑ. අන්න මේ ලෝකෙ තියෙන උත්තරීතරම දේට බාධා කරන්ට එපා. පුතා අලබතල කණ්ඩ දෙන්න නෙමේන යන්නේ, අමුෘර්තය දන් දෙෙන්ඩන යහන්නේ. ඒකට බාධා කරන්ට එපා. ඒ පාපකරමයට ගත ගැහුවොත්තේම සංසාර පේන මානකායි ලැබෙන්නේ නෑ අවස්ථාවක්. කවුද දන්නේ ඔබේ පුතා පෙරුම් පුරලා 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 පින් කරලා 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 සසරේ පින් කරලා ගෞතම බුද්ධ ශාසනයේ අවසන් කාලේ මමත් පිරිනිවන් පානවා කියලා පැවිදි වෙලා හිටලා සමහර විට උත්සාහ කරනවද කවුද? ඉතින් ඒක වළක්වන එක හරි නෑනේ. ඔබට උවමනා නැති වුණාට පුතාට උවමනාද නැද්ද? පුතාට උවමනයි. පුතාට පින තියෙනවද නැද්ද? තියෙනවා. ඔබට පින් නැති වුණාට ඔබට බැහැයි කියලා පුළුවන් කෙනාට බාධා කරන්න හොඳ නෑ. එහෙම වුණොත් තවත් ඔබට බැරි වෙනවා මිස යහපතක් නම් වෙන්නේ නෑ. පිනට බාධා කරන්න හොඳ නෑ. කුසලයට බාධා කරන්න හොඳ නෑ. ලේසි වෙන්නේ නෑ. ඒ නිසා මොකද කරන්න ඕනේ? පිනට කැමති වෙන්න, පිනට අනුග්‍රහය දක්වන්ට, පිනම කරන්ට. එතකොට මොකද වෙන්නේ? ඒ පිනට ඔබට සැප ලැබෙනවද නැද්ද? සැප ලැබෙනවා. සැප ලැබෙන්න සැප ඇති ලෝකවල උපදින්න ඕනේ. සැප තියෙන්නේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. ඉතින් ගොඩ පිං කළොත් ගොඩාක් සැප තියෙන බඹලෝ උපදිනවා. එහෙමනම් මොනවද කරන්න වෙන්නේ? මෛත්‍රී භාවනාව, අනිත්‍ය භාවනාව වගේ මහා පිං කරන්න ඕනේ. ඊළඟට සාමාන්‍යයෙන් පිං කළොත් සදෙව්ලොව උපදින. ඊටත් වඩා අඩුවෙන් පිං වුණාම තමයි මනුස්ස ලෝකේ උපදින්නේ. එතකොට පින්වත්නි, සැප කැමති කෙනා ආය ආයමත් මොනවද කරන්නට වෙන්නේ? පින් කරන්නට ඕනේ. ආය ආයමත් පිනමයි කරන්නට ඕනේ. සැප කැමති කෙනා, සැපට කැමති කෙනා. ඒ නිසා පින්වත්නි, හිත හිතා සතුට වෙන්න ඕනේ මේ පින කරන්න ලැබෙන එක ගැන. එතකොට දැන් මග කුමාරයා, මග මානවකයා මොනවද මේ පුරුදු කරපු වෘතපදහත? සක්දිවිඳුවෙන්ට හොඳද නැද්ද අපිත් මේවා දැනගෙන පුරුදු කළොත්? හොඳයිනේ. සක්දිවිඳුවෙන්ට පුරුදු කරපු වෘතපදහත ඕන හොඳට අහගන්න. කෙරෙනවා නම් සතුටු වෙන්න, නෙකෙරෙනවා නම් අද ඉඳලා පටන් ගන්නට නේද? කෙරෙනවා නම් සතුටු වෙන්න තමා අතින් මේ දේවල්. නෙකෙරෙනවා නම් මේ දැන් සංවර වෙලා, මේ දැන් නිවැරදි වෙලා අද ඉඳලවත් පුරුදු කරන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මග කියන මානවකයා සමාදන් වෙලා හිටපු පළවෙනි වෘතපදයේ තමයි දිවි තිබෙන තුරාවටම මැරෙනකම්ම දෙමව්පියන්ට සත්කාර කරන, උපකාර කරන කෙනෙක් වෙනවා කියලා සමාදන් වෙලා හිටිය කෙනා. දිවි තිබෙන තුරාවට මම අම්මටයි තාත්තටයි සලකන කෙනෙක් වෙනවා කියලා. අයියෝ, අපිට සක්දෙවිඳුවෙන්ට බෑනේ. බැන්ද දවසේ නෝනගේ කියම නහල අම්මයි තාත්තයි වැඩිහිටි නිවාසනේ නේද? ඊඩමේ කෑල්ලක් අඩුවෙන් දුන්නේ කියලා අපි අම්ම තාත්තව අතෑරලා වෙනම පදිංචි වුණානේ. එහෙනම් සක්දෙවිඳුවෙන්ට
බෑ නේද? සක්දිවිඳුවෙන්ට බෑ. දිවි තිබෙන තුරා අම්මා තාත්තා මොනවා කළත් ලොකු අයට පර්චස් ගාන වැඩි මට අඩුයි. ඒ වුණත් දිවි තිබෙන තුරාවටම අම්මටයි තාත්තටයි සලකන කෙනෙක් වෙනවා කියලා ඔන්න සමාදන් වෙලා හිටිය. ඒ විදියටම සක්දෙවිඳු වෙච්ච කෙනා මගමානවක සැලකුවා කියන දිවි තිබෙන තුරා. ආයි කිසිම කොන්දේසියක් නැහැ. බබාට ගැහුවොත් නම් සලකන්නේ, නෝනට බැන්නොත් අතාරිනවා, ඉඩම් අඩුවෙන් දුන්නොත් එන්නේ නැහැ. එහෙම නැහැ. දිවි තිබෙන තුරා කොන්දේසි නෑ මොකුත්. එකම කොන්දේසිය මැරෙනකම් අම්මටයි තාත්තටයි සලකනවා. අම්මා තාත්තා මැරෙනකම් නෙමේ, තමන් මැරෙනකම්. එතකොට දැන් අම්මා තාත්තා මැරුණට පස්සේ කොහමද සලකන්නේ? එන්නකම් කණ්ඩ බොණ්ඩ දීලා, ඉඳුම් හිටුම් දීලා, ඇඳුම් පැළඳුම් දීලා, ඒ අවශ්‍ය සියලු පහසුකම් දීලා, සිල් සමාදන් වෙන්න උදව් උපකාර කරලා, බණ භාවනා කරන්න පහසුකම් සපයලා ඉන්නකම් සලකනවා. මැරුණට පස්සේ, මැරුණට පස්සේ දම් පැම් පූජ කරලා මළගිය අම්මටයි තාත්තටයි පින් අනුමෝදන් කරනවා. හැබැයි ඔබේ ක්‍රමයට නෙවෙයි. ඔබ කොහොමද පින් අනුමෝදන් කරන්නේ? ඕන් අම්මා අද මැරෙනවා. දැන් කොහොමද ඔබ පින් අනුමෝදන් කරන්නේ? දැන් පින් අනුමෝදන් කළොත්, දැන් පින් ගත්තොත් දැන් නිදහස් වෙනවනේ නරක ලෝකෙන්නේ. දැන් සැප ලැබෙනවනේ. ඔබ එහෙම නෑ, හරි අකාරුණිකයිනේ. එහෙම බෑ. දවස් තුනක් යනකන් ඉන්න. කට්ටියම එකතු කරලා ගමේ එදාට දෙන්නම්. එතකන් ওই චුට්ටා විඳවන්නකො. ඊට පස්සෙ උන් එදාට බැරි වෙනවා පිංගන්ට. ඊට පස්සේ කවද්ද දෙන්නේ? දවස් හතක් යනකන් ඉන්න. පොඩ්ඩක් දානේ ටිකක් එහෙම දීලා දෙන්නම්. දවස් හතේදී බැරි වුණොත් ආයෙනම් ඉතින් ඕම් මාස තුනකින් ඈ. ඊට මෙහානම් පින් දෙන්නේ නෑ නේද? අනික ඔයාලට හැමදාම පින් දෙන්න ගිහිල්ලා අපේ ගෙවල් වලට ආවොත් එහෙම නේද? ඕන් අපේ අය හිතන් ඉන්න වේදිය. ඊට පස්සේ මාස තුනේදී අම්මටයි තාත්තටයි පින් ගන්න බැරි වුණොත් අවුරුද්දෙන් ඈ. ඊට මෙහා දෙන්නේ නෑ. ඒ සමහර දරුවෝ කතා කරලා ඉල්ලනවා, ස්වාමීන් වහන්ස අපේ තාත්තා මැරුණේ දෙසැම්බර් 5. එදාට දානයක් දෙන්න ඕනේ. මං කිව්වා මොකටද පුතේ දානෙ දෙන්නේ? නෑ ස්වාමීන් වහන්ස, තාත්තට පින් දෙන්න. මං ඇහුවා තාත්තට පින් දෙන්නේ මොකටද? නෑ ඉතින් නරක ලෝකෙක ඉපදිලා ඉන්නවා නම් නිදහස් වෙන්න. මං කිව්වා එතකොට දෙසැම්බර් 5 වෙනකන් තාත්තා ඒ ලෝකෙ විඳවන්න ඕනේද කියලා. ඊට වඩා හොඳ නැද්ද ආදෙහෙට මොනවා හරි චූට්ටක් හරි ගෙනල්ලා පූජා කරලා සංඝයා වහන්සේලාට සංඝ සතු කොට පූජා කරලා පුංචි දෙයක් උනත් කමන්නේ ප්‍රමාණය අදාළ නැහැ නේ. සද්ධාවෙන් පූජා කරනවා කෑම බීම ටික. එතකොට එහි කෑම බීම ලැබෙනවා පින් දුන්නාම. ඕන සිවුරක් පූජා කරනවා. එතකොට එහි ඇඳුම් පැළඳුම් ලැබෙනවා. ඕන සෙරෙප්පු දෙකක් කුඩයක් හැරමිටියක් සංඝයා උදෙසා පූජා කරනවා. එහෙම නැත්නම් පන්සල්වත් අතු ගන්නවා. ඕන්න ගමන් පහසුව සැලසපු නිසා එහෙ යාන වාහන පහළ වෙනවා. ඕන සංඝයාට බේත් ගිලම් පස පූජා කරනවා. එතකොට එහෙත් ඕන්න ඖෂධ ලැබෙනවා. ඉතින් දෙසැම්බර් 5 වෙනකන් ඉන්න ඕනේ. ඒකට මේ දැන් පූජා කළොත් මේ දැන් තාත්තට සැප ලැබෙනවා. අපේ දරුවෝ අකාරුණිකයිනේ නේද? සමරණය කරන කරන්නේ මැරිච් එක. පින් දෙනව නෙමේ සමරනවා. දැන් අවුරුද්දයි, අවුරුදු දෙකයි, අවුරුදු තුනයි නේද? එහෙම නෙමේ පුළු පුළුවන් වෙලාවේ හැම මොහොතකම පින් දෙන්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තිරෝකුඩ්ඩ සූත්‍රයේදී බිම්බිසාර රජුරුවන්ට කියනවානේ, මහරජතුමනි මළගිය ඥාතීන්ට පින් දෙන්න ඕනේ.
එයාලා මැරිලා ඇවිල්ලා බිත්තියෙන් එහා පැත්තට වෙලා බලන් ඉන්නවා. දොර මුල්ලේ බලන් ඉන්නවා. ඇඳ යට ඇඳ අස්සේ අල්මාරි අස්සේ බලන් ඉන්නවා. මළගිය ඥාතියාට පින් දෙන්නම ඕනේ. ඒ නිසා පින් දෙන්නට. එතකොට එහෙනම් දරුවෝ දෙමව්පියන්ට කොහොමද සලකන්ට ඕනේ? ඉන්නකම් කණ්ඩ බොණ්ඩ දීලා සලකන්ට ඕනේ. මල දවසට පින් අනුමෝදන් කරලා ඒ ලෝකේ සැප ලැබෙන්ට පින් දෙන්නට ඕනේ. අපි හිතමුකෝ දිව්‍ය පුත්‍රයෙක් වෙලා කියලා. දරුවෝ පින් දහම් කරලා ඉන්න දිව්‍ය ලෝකෙන් ඉහළට යන්ට, දිව්‍ය ආවුස වර්ණ සැප බල වැඩි වෙන්ට පින් දෙන්නට ඕනේ. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට කල්යාණ මිත්‍ර ඇසුරකට වැටිලා පුළුවන් තරම් ඉක්මනට දිව්‍ය ලෝකයේ සුධර්මා දිව්‍ය සභාවට ගිහින් බණ අහලා එහෙදි පිරිනිවන් පාණ්ඩ කියලා ආයෙනම් එන්ට පා මේ ලෝකෙට. එන්නට නම් එපා යලිත් දුකෙන් පිරුණ සංසාරෙට කියලා එහෙදි පිරිනිවන් පාණ්ඩ කියලා දරුවා පින් දෙන්න ඕනේ. ආන් මැරෙන තුරාවට අම්මටයි තාත්තටයි සලකන්නේ එහෙම. දැන් ළමයින්ට සක් දෙවිඳුෙන්ට බෑ නේද එහෙනම්? ඈ ඉතින් ඉන්න සක්‍ර දෙවියෝ තාම ඉන්නෝ. ඇයි ඊළඟට පත් වෙන්න කෙනෙක් නැහැ. ඊළඟට පත් වෙන්න අය මනුස්ස ලෝකේ යන්න නැති නිසා අරයා මොකද වෙන්නේ? තාම ඉන්නවා නේද? සමහර විට එහෙ වේකන්සි හිස් තැන් තනතුර හිස් නේද? ඇයි මෙහෙ යන්න අය නැහැ? ඉන්න කෙනා චුත වෙන්න ඇති. යන්න කෙනෙක් නැහැ සමහර වෙලට නේද? එතකොට පළවෙනි එකෙන්ම ඉවරයිනේ සාමීනි. අපි ආයෙත්ින් සක් දෙවිඳු වෙන්න හිතන්න ඕනේ නෑ නේද? දිවි තිබෙන තුරා අම්මටයි තාත්තටයි සලකන කෙනෙක් වෙනවා. දැන්වත් අදිෂ්ඨාන කරන්ට හෙට උදේවත් අවුරුදු පහකින් බලන්න ගියේ නැති අම්මව බලන්ට යන්ට නේද? පර්චස් පහක් අඩු වුණාට කුසේක සමාන ඉඩක් සහෝදරයින්ට දුන්නේ. කුසේක සමාන කාලයක් තුන් හතර දෙනාම තියාගෙන හිටියේ. එක පෙකණි වැලමයි හතර පස් දෙනාටම උරුම වුණේ. ඒ අම්මගේ කිරිමයි හතර පස් දෙනාම බිව්වේ. ඉඩමෙන් පර්චස් ගාන අඩු වුණාට අම්මා කලේ ආදරේ එක සමානව නේද? එහෙමනම් අම්මා බලන් අවුරුදු හතරකින් පහකින් ගියේ නැත්තම් හෙට උදේම බස් එකේ සියලු වැඩ දාලා යන්න. කෙලෙහි ගුණ තියෙන සත්පුරුෂ ගුණධර්ම තියෙන මිනිස්සෙක් නම් හෙට උදේම යන්න. පුළුවන් නම් රෑ බස් එකේ නගින්ට. ඒ වයසක උන්ද හැන්දෑවේ නහරයක් පුපුරලා මළොත් නේද? ඒ වයසක උන්ද හැන්දෑවේ නහරයක් පුපුරලා මළොත් ඔබට තියෙන්නේ වැලපිල්ලක් විතරයි නේද? තාත්තා ලේ දාඩිය කරලා දුන්න හැමෝටම. තාත්තා අම්මට දැවැන්තෙක් වගේ රැකවරණේ සැලසුවා. එහෙවු තාත්තා දීපු ඉඩකඩන් ගයින්න එපා නේද? සලකපු විදිහ හිතන්න එපා. වයසයි ලැජ්ජයි කියන්න හිතන්න එපා. වයසට ගිහිලා අනේ ඉතින් ගේ ඉස්සරහට එනකොට ලැජ්ජාවේ බෑ යාළුවෝ ඉස්සරහා, එහෙම හිතන්න එපා. තාත්තාගෙන් කරදර නෝනා කැමති නෑ. වැඩිහිටි නිවාසේ නවත්තලා නම් හෙටම එක්කෙන්ට. නැත්තං ඔබේ පුතා ඔබවත් වැඩිහිටි නිවාසෙට දානවා. පුතා ඇඟිලි ගැන ගැන ඉන්නේ තාත්තා අත්තට කරපු දේ තාත්තට කරන්ට. ඇඟිල්ලි ගැන ගැන ඉන්නේ. මොකද ගමේ ගොඩේ කියමනක් තියෙනවා. පුංචිවුන් දන්නවා තාත්තා නොකරපු එක කරපු නොකරපු පුතා නොට්ටිගේ පුතා කියලා.
එඳ පුතාල බලන් ඉන්නේ තාත්තා කරපු දේ කරන්ට. තාත්තා අත්තවල වැඩිහිටි නිවාසේ දැම්මනම් තාත්තවත් ළඟදීම යවනවා. ඒ නිසා ඉක්මනට වැඩිහිටි නිවාසෙන් එක්කගෙන ඇවිල්ලා නාවල කවල පොවල සක්දෙවිඳු වෙන වරම ගන්ට, සක්දෙවිඳු වෙන වරන් ගන්ට අම්මටයි තාත්තටයි මොනම සිද්ධියක් වුණත් බැන්නත් ගැහුවත් මොක වුණත් ඒ අම්මා නිසා ඒ තාත්තා නිසා තුන් ලෝකෙම ඒ වගේ අය ආයේ ඔබට නැති නිසා දෙවන්ත කැපකිරීමක් කරපු නිසා අම්මවයි තාත්තවයි ගෙවල් වලට ගෙන්නගෙන ඇත්ති සැටියේ සිල් ගන්න බණ භාවනා කරන්න උපකාර කරන්න මදක තියාගන්න වයසක අම්මගෙන් වයසක තාත්තගෙන් වැඩ ගන්නව හැම නෙවෙයි. ඒ උත්තරීතර ගුණේ තියෙනකොට පස්සේ දවසක ඔබට වැඩ කාර්යෝ වෙන්න වෙයි. සසරේ සිල් ගන්න තියෙන කාලේ වැඩ ගන්න එපා. භාවනා කරන්න තියෙන කාලේ යන ලෝකෙට මොනවා හරි කර ගන්න තියෙන කාලේ ඔබ වෙනුවෙන් මහා කැපකිරීමක් කරපු කාලේ ඉවරයි. දැන් එයාලා වෙනුවෙන් යමක් කරගන්ට එයාලට සිල් ගන්ට දෙන්න, gedara mura rassawa දෙන්න එපා. අම්මටයි තාත්තටයි වයසයි නම් දැන් සිල් ගන්න උදව් කරන්ට, ධර්ම දේශනාවක් දාලා දෙන්න, බණ භාවනා කරන්න උදව් කරන්ට, උනන්දු කරවන්ට. අම්මේ හොම බෑ, මගේ අම්මා දෙව්ලොව යන්න ඕනේ, බඹලව උපදින්න ඕනේ, ආයේ මේ ලෝකෙට එන්න ඕනේ. අම්මා මං කියන දේ අහන්න, මං දාසයා වගේ උදව් කරන්නම්. මගේ අම්මා දෙව්ලොව උපදින්න සුදුසු කෙනෙක්, තාත්තා දෙව්ලොව යන්න සුදුසු කෙනෙක්, එහෙදි පිරිණිවන් පාන්න ඕනේ ඔයාලා. දැන් අම්මේ සිල් ගන්න අපි ගෙවල් පරිස්සම් කරන්නම්. අම්මා තාත්තා සිල් ගන්න අපි ළමයිව ඉස්කෝලේ අරයි යන්නම්. එහෙම නැති වුණොත් මතක තියාගන්න, අම්මා තාත්තා පෙරේතයෝ භූතයෝ වෙලා ඇඟට වැහෙන දවසට රටින් ආනයනය කරපු කට්ට කුමංජල් ඉස්සත් මදි වෙයි, එලව ගන්න බැරි වෙයි. ඒ නිසා දැම්මම ඉඩ දෙන්න, සිල් ගන්න, භවන භාවනා කරන එක තමයි මව්පිය උපස්ථානය. දිවි තිබෙන තුරා අම්මටයි තාත්තටයි උපස්ථාන කරනවා කියලා ඔන්න මග සමාදන් වෙලා හිටියා. මග මානවක මෑරෙන කම් පුරුදු කළා. ඔබත් අද ඉඳලා පුරුදු කරන්න. ඔබත් මග මානවක කරපු දේ, ඒ සක්දෙවිඳු වෙච්ච කෙනා කරපු දේ පුරුදු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මග මානවක දෙවෙනියට සමාදන් වෙලා හිටපු ඍතපදේ තමයි, මම දිවි තිබෙන තුරාවට වැඩිමහල් ඥාති මිත්‍රයින්ට ගෞරව සත්කාර සම්මාන කරන කෙනෙක් වෙනවා. අපේ අයට බෑසක් දෙවිඳු වෙන්න වයසක මිනිස්සෙක් බස් එකට නැගපු දවසේ ඈත බලාගෙන කල්පනා කරන නිසා ඉඳගන්න ආසනේ දෙන්නේ නැහැ. අත්තට මාමට නැන්දට සලකන්නේ නැහැ. වැඩිහිටියාට ගෞරව කරන්නේ නැහැ. නේද? වැඩිහිටියාට ගෞරව නැහැ. ගුරුවරයාට ගෞරවයක් නැහැ. ඈත බලාගෙන බස් එකේ කල්පනාවේ දැන් මේ වයසක මිනිස්සයා හිටගෙන දෙන්නේ නැහැ ආසනයක්. පුංචි උන් සාලෙ මැද්දෙ ටීවී බලනවා. අත්ත බැරි බැරි එනව නැගිටින්නේ නෑ. මතක තියාගන්න, වැඩි හිටියාට අගෞරව කළාට අපායේ උපදින්ට වෙනවා, තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ විඳවන්ට වෙනවා. යම් දවසක මනුස්ස ලෝකෙනකොට අවම සරලම දඬුවම අඩුකුලේ උපදින්ට වෙනවා. එහෙම තියෙන්නේ චූලකම්ම විභංග සූත්‍රයේ. වැඩිහිටියන්ට නොසලකුවාට අපායන්ට වෙනවා, තිරිසන් ලෝකයන්ට වෙනවා,
පෙරේත ලෝකෙත් විඳවලා යම් දවසක මනුස්ස ලෝකේනවද එදාට ලැබෙන සරලම අවම දඬුවම වැඩිහිටියන්ට නොසලකුවාට අඩු කුලේ උපදින්ට වෙනවා. එහෙනම් කුල ભેද වෙනස් කරන්න බෑ පන්ති දාලා. කුල ભેද වෙනස් කරන්න බෑ උගන්නලා. කොහොමද කුල ભેද වෙනස් කරන්න ඕනේ? වැඩිහිටියන්ට සලකන පරපුරක් බිහි වුණොත් ඉස්සරහට ඉපදින හැමෝම උසස් කුලේ උපදිනවා. සියල්ලෝම වැඩිහිටියන්ට සලකුවොත් සියල්ලෝම එකම කුලේක උපදිනවා, උසස් කුලේ. මහේ ශාක්‍ය වෙලා උපදිනවා. ප්‍රශ්නේ ඉවරයි. දැන්ට තියෙන ප්‍රශ්නේ ලෝකෙන් කවදාවත් කුල ભેදේ තුරන් කරන්න බෑ. අඩු කුලේ උසස් කුලේ දෙකක් එනවාමයි. ඇයි? වැඩිහිටියාට සලකනවා, නොසලකනවා, ගෞරව කරනවා, ගෞරව නොකරනවා කියන එකක් ලෝකේ තියෙනවා. ඒ නිසා මගමානවක සමාදම් වෙලා හිටියා. දිවි තිබෙන තුරාවටම වැඩිමහල් ඥාති මිත්‍රාදීන්ට, වැඩිමහල් අයට ගෞරව සම්මාන සත්කාර කරන කෙනෙක් වෙනවා. මගමානවක එහෙම කළා. ඒ නිසා සක්දෙවි තනතුර සක්දෙවි පදවිය ලැබුණා. අහදවතට තට්ටු කරලා බලන්ට මං එහෙම කළාද? මට සක්දෙවිඳු කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔබ තමයි දන්නේ. හොඳට විමසන්ට. එහෙමද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. අහන්ඩ ප්‍රිය වචන නේද? අහන්ඩ ප්‍රිය වචන කෙනෙක් කතා කරන කෙනෙක් වෙනවා. අපේ තාත්තා කවදාවත් සක් දෙවිඳු වෙන්නේ. කටගොන්න බීලා කියන්න තියෙන නරකම වචන ටික කියාගෙන, අහන්ඩ බැරි නපුරුම වචන ටික කියාගෙනයි ගෙදර ආවි හවසටනේ. එහෙනම් අපේ තාත්තා කවදාවත් සක් දෙවිඳු වෙන්නේ නැහැ. අපේ අම්මටත් බෑ. අල්ලපු ගෙදර නැන්දා එක්ක බැනගත්තු බැනගැනිල්ලට නේද? අපේ අම්මටත් සක් දෙවිඳු වෙන්න බෑ. ආච්චි අම්මට බැනපු බැනිල්ලට, අත්තට රවපු රැවිල්ලට බැනපු බැනිල්ලට, අනේ කියපු වචන තිරිසන් සතෙකුටවත් අහගෙනින්ට බෑ. අනේ අපේ අම්මලට බෑ සක් දෙවිඳු වෙන්න නේද? අපේ තාත්තලට බෑ සක් දෙවිඳු වෙන්න. හැබැයි අදිස්ථාන කළොත් අද ඉඳලවත් දිවි තිබෙන තුරා අද ඉඳලා මිහිරි වචන කතා කරනවා, අහන්ට ප්‍රිය වචන කතා කරනවා. එහෙම නැතිනම් කතා කරන්න තියෙන බුදුරණන්සේගේ දහම කවදද බලන්නකො? දරුවන්ට ආදරෙන් කතා කළේ, අනේ පුතේ ඔක එන්න කන්න බොන්න කියලා. පොඩි එකාට සර කරනවා, තමන්ගේ කුසෙන් ඉපදුනේ, තමන්ගේ ලෙයින් ඉපදුනේ. පොඩි එකාට කොහොමද සර කරන? ඕන් ඔක තියපිය බේ මෙහෙන්. ඉතින් අම්මා සක් දෙවිඳු වෙయ్య, තාත්තලා සක් දෙවිඳු වෙయ్య නේ ඈ. අනිත් එක සත්තු වත්තක නම් ගෙදර නේද? ඒත් අපි වැළුවා මේ මොකෑ සත්තුවත්ව ලිහෙලවත්ද නේද? බල්ලා බූරුවා නේද? වුණහ පුළුවා මේ තමන්ගේ ලෙයින් උපන්න කෙනාට. ඉතින් එතකොට හරි වැඩේනේ. බා පුතා බල්ලනම්, පුතා බූරුවනම්, එතකොට කියන කෙනා නේද? ටිකක් පරෙස්සමට කියන්න එපැයි ඒවා කියනකොට. පුතා බල්ලනං, පුතා බූරුවනං, පුතා උනහ පුළුවනං නේද? මෝට්ටය ඌම් බයිනවා. එදොරේ නම් දැන් ඒ කියන කෙනා තාත්තනේ නේද? දැන් පරෙස්සමට වචන පාවිච්චි කරන්න එපැයි. නපුරු වචන, අප්‍රියයි වචන නේද? ඊයේ පෙරේද වෙනකං, අගෝස්තු 20 වෙනකං අනේ පොඩියුන්ට යස කලක් තිබුණා. පහවස්සරේ දැන් ගණන් ගන්නවත් නැහැ.
උදේට කෑවද නෑවද බීවද බලන්නවත් නෑයි. ගෙදර ගෙනල්ල ප්‍රශ්නපත්‍රයේ බලපෑම ලකුණු අඩුයි. දැන් ඉතින් අර ඉස්සර කැව්වා පෙව්වා අනේ පුතේ කියලා කතා කළා. දැන් එහෙම නෑ. දැන් බල්ලා බූරුවා නේද? සාත්තු අත්තෙම නම් ටික තියෙනවා. දැන් මිහිරි වචන නෑ නේද? නපුරු වචන, දාරුණු වචන නේද? උන් අපේ අම්මට, අපේ තාත්තට, අපේ මාමලා අයියලාට සක්දෙවි තනතුරු නැත නේද? හැබැයි අද ඉඳලවත් උත්සාහ කළොත් බලාපොරොත්තු තබාගත හැක. අද ඉඳලවත් පුරුදු කළොත් බලාපොරොත්තු තබාගත හැක. අපිට සක්දෙවිඳුවෙන්ට ඕනේ ඒ පිනෙන් පුළුවන් ඉක්මනට පිරිනිවන් පාගන්ට තිබ්බොත් ලොකු දෙයක් නෙනේ. සක්දෙවිඳු වුණත් එකයි නැතත් එකයි. ඒ පිනට පිරිනිවන් පාන්ට ලැබුණොත් වටිනවද නැද්ද? වටිනවනේ නේ. එතකොට ඔන්න සක්දෙවිඳු වෙච්ච මගමානවක පුරුදු කළා කියනවා තුන්වෙනි වෘතපදේ. මොකද්ද? මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. මිහිරි වචන කනට ප්‍රියයි, කං කලුයි. කනට ප්‍රියයි, ආගනින්ට පුළුවන්. පුතේ, දුවේ, දරුවෝ නේද හරි ආදරණීයයි නේද? මිහිරි ඒ වචන කන්ද, බොන්ද, ඉඳගන්ට නේද? කමන්නේ ව්‍යවහාරය වෙනස්. කන්ට, බොන්ට යන්ට, ඊළඟ කන්ද, බොන්ද, ඉඳගන්ට ඒත් ආදරණීයයිනේ නේද? ඔයා කෑවද? ඔයා හොඳින්ද නේද? ආන් එහෙම නෙනේ. එතකොට මොකද වෙන්නේ? හොඳට උත්සාහ කරන්න මිහිරි වචන කතා කරන්න. එනං හත් තුන්වෙනි වෘතපදේ මොකද්ද සමාදම් වෙච්ච මගමානවක? දිවි තිබෙන තුරාවට ජීවිතේ තියනකම් මැරෙන මොහොත දක්වාම මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. මිහිරි වචන කතා කරන කෙනෙක්. පුළුවන්ද බැරිද අපිට? පුළුවන් නේද? පුළුවන්. උත්සාහ කරන්න විතරයි තියෙන්නේ. වීරියක් ගන්න විතරයි තියෙන්නේ. මිහිරි වචන කතා කරනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ මග කියන මානවකයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ හතරවෙනි වෘතපදේකුත් සමාදන් වෙලා හිටියා. ඒ තමයි මං දිවි තිබෙන තුරා කේලම් නොකියන කෙනෙක් වෙනවා. කවුරු හරි දෙපිරිසක් අතර සමගිය බිඳින්නේ නැති කෙනෙක්, සමගිය බිඳින කතා කියන්නේ නැති කෙනෙක් වෙනවා. කේලම් නොකියන කෙනෙක් වෙනවා. උන් තාත්තා වැඩ ඇරිලා ඉන්නේ පහට. අම්මා 4:45 ඉඳලා ඉස්සරහා දොරකඩ. නේද? කොහොමද කියන්නේ? හිටපන්කෝ. අද තාත්තා ආපුවම මේවා කියලා හොඳවෙන් දෙක කරන්නම්කෝ. අනේ අර මිනිස්සයාට ගෙටෙන්නවත් වෙලාවක් නැහැ. උන් ඔහේගේ පුතාගේ රංග. ඈ අද මෙහෙම කොලා, මෙහෙම කොලා, මෙහෙම කොලා. ඉතින් මොකද වෙන්නේ? ඕන් තාත්තා පුතාට පෙරලගෙන ගහන ඈබුල තෝ මෙහෙම කොලාද, මෙහෙම කොලාද කියලා තාත්තා ගහනවා දරුවට. නොකල වැරැද්දට ගුටි කන පුතා තාත්තා ගැන වෛර බැඳ ගන්නවා. තාත්තා ගැන වෛර බැඳ ගන්නවා. පස්සේ දවසක පුතා කෙරුමක්කාරයෙක් වෙච්ච දවසට, තාත්තා බෙලහීන වෙච්ච දවසට පුතා වැඩ පටන් ගන්නවා. කොහොමද වැඩ පටන් ගන්න? විවාහ වෙච්ච දවසට බිරිඳ කිව්වොත් ඔයාලේ තාත්තා මෙහෙම කොලා, මෙහෙම කොලා, මෙහෙම කොලා කියලා. හරියට හරි ඔය මිනිහා මං පුංචි කාලෙත් ඔහොම්මමනේ
මට කොච්චර ගහලා තියෙනවද නිකන් නිස්පරාද. ඔයා කියන එක හරියටම හරි කියනවා. බලපුවම බො බිරිඳ කියලා තියෙන්නේ බොරු. ඒත් පෙර වැරදි තියෙනවනේ තාත්තගේ. ඉතින් මං දැන් නිවැරද්දට පෙර වැරද්ද තියෙන නිසා දඬුවම් ලැබෙනවා. එහෙම නෙවෙයි. කේලම නොකිය හිටියනම් හරිද නැද්ද? සමගිය බිඳිනේවා. සමගිය බිඳිනේවා. අම්මා ඒක කියන පිළිවෙලක් තියෙනවනේ. එනකන් ඉන්නපෑ මේ මනුස්සයාට මොක වෙලාද? ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද? කරදරද? ඒව හොයන්නේ. බඩගිනිද? කෑවද? ඒව දන්නේ. ආපු ගමන් කනේ තියෙන. එහෙම නෙවෙයිනේ. ආදරණීය බිරිඳක්, ආදරණීය මවක්. අම්මා හෝ බිරිඳ මොකද කරන්නේ? එන්න කියලා කතා බහ කරලා ඊට පස්සේ මොකද කරන්නේ? දරුවෝ ඉස්සරහ නැතුව හිමින් සැරේ ඒක නෙවෙයි අපේ පුතාගේ මෙන්න මෙහෙම ගතියක් මං දැක්කා. දැන් ඒක පාර කතා කරන්න ගියොත් පුතාගේ හිත රීදෙනවා නේද? හිත රීදෙනවා. ඒ නිසා වෙලාවක් බලලා හිමින් සැරේ පුතාට මේ කරුණු කාරණා පැහැදිලි කළොත් පුතාගේ අනාගතයට හොඳයි. ඒ නිසා මෙහෙම කරන්ට ඌන් බුද්ධිමත් ප්‍රඥාවන්ත අම්මලා. එතකොට කියන්නේ කරුණා මෛත්‍රියෙන් දරුව හදාගන්න අදහසින්. ඒක කේලමක් වෙන්නේ නැහැ. හැබැයි අර දොරකඩට වෙලා ඉඳගෙන හිටපන්කෝ. අද දෙකක් දෙන්න අද කරනවා මම වැඩේ. ඒක තාත්තයි පුතයි අතර සමගිය බිඳෙන කතාවක්, කේලමක්. ඒකට පස්සේ විඳවන්ට වෙනවා. එහෙනම් මගමානවක සමාදන් වෙලා හිටියා. දිවි තිබෙන තුරා මෙතනින් අහලා අතන කියන්නේ, අතනින් අහලා මෙතන කියන්නේ, කේලම් කියන්නේ. කේලම් නොකියන කෙනෙක් වෙනවා. ඔන්න සමාදන් වෙලා හිටියා. සක් දෙවිඳුෙන්ට ප්‍රාර්ථනා කළේ නෑ, පුරුදු කළා. ප්‍රාර්ථනා කළේ නෑ, පුරුදු කළා. වෘතපදයක් දිවි තිබෙන තුරාවට කේලන්නම් කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි මේ මගමානවක මොකද කළේ? ගිහි ගෙදරින් ඉන්න කාලේ, මනුස්ස ලෝකේ ඉන්න කාලේ මගමානවක තවත් වෘතපදයක් සමාදන් වෙලා හිටියා. පස්වෙනි වෘතපදේ ඒ තමයි, දිවි තිබෙන තුරාවට ගිහි ගෙදර වාසය කරද්දී මසුරු මල දුරු කරපු සිතින් දන් දෙන්න හිතාගෙනම අත්තරින කෙනෙක් විදියට ඉන්නවා. දන් දීම පිණිස අත සෝදාගෙන ලෑස්ති පිට සූදානම් පිට ඉන්නවා කියලා සමාදම් වෙලා හිටියා. මෘතපදයක්. ජීවිතේ තියනකන් ඉල්ලන්න සුදුසු කෙනෙක් වෙනවා. ජීවිතේ තියනකන් දෙනවා ඕනම වෙලාවක. දන් දෙන්න සුදුසු කෙනෙක් වෙනවා. අත සෝදාගෙන ඉන්නවා දෙන්න. ඕන දැන් කඩේ ගාවට එනවා හිඟන මිනිස්සේ. ඇවිල්ලා මුදලාලි සත 50ක් දෙන්න දවල්ට කන්ට. කීයක් හරි. කෑම එකක් ගන්නට. ඊට පස්සේ අර අස්පස් කර කර ඉන්න කෙනා මොකද කියන්නේ? මුදලාලි නෑ. ඉන්න වෙලාවට එන්න. කවුද මෙහෙම කියන්නේ? මුදලාලි. කවුද එහෙම කියන්නේ? මුදලාලි. දාන දෙන්න සූදානම් නෑ. පරණ පිනට ලැබුණට මුදලාලිට ඉස්සරහට ලැබෙන්නේ නෑ. පරණ පිනටයි ලැබෙන්නේ. දුන්නෝ නිසායි ලැබෙන්නේ. දැන් දෙන්නේ නැති නිසා ලැබෙන්නේ නෑ. බුදුරජාණන් දේශනා කරනවා, දුන්නා කියලා කිසි දවසක දුප්පත් වෙන්නේ නෑ කියනවා. දෙන්ට දෙන්ට ලැබෙනවා කියනවා. දෙන්න දෙන්න ලැබෙනවා කියනවා. එහෙනම් සක් දෙවිඳුෙන්ට පුළුවන් අත සෝදාගෙන දෙනවා. ලෑස්ති පිට ඉන්නවා. සූදානම් පිට ඉන්නවා දෙන්ට. දන් දෙන්ට. ඔන්න වෘතපදේ පස්වෙනි එක. දිවි තිබෙන තුරා අද දීලා හෙට නවත්තන්නේ කවුරු මොනවා කිව්වත් නේද? එයා දෙනවා. දැන් ඇති ටික දවසක් ආයේ හති ඇරලා ඉන්න. එහෙම නැහැ.
දිගටම දෙනු. කවදාවත් දුන්න කියලා දුප්පත් වෙන්නේ නෑ කියන. දීපු නැති නිසාමයි දුප්පත් වෙන්නේ. නේද? සමහර වෙම කියනවා දැන් ඉතින් ටිකක් හිමින් ඉඳලා ආයේ කලකදි දෙන්න. එහෙම නෑ දෙන කෙනා දිගටම දෙනවා ආයේ ආයේ දෙනවා. ඒක යාගේ පුරුද්ද. අත සෝදාගෙන ඉන්න ලෑස්තියා. එයාගෙන් ඉල්ලන්න සුදුසුයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මගමානවක තවත් පුරුදු කරපු 6 වෙනි වෘත පදේ තමයි. ඔව් 6 වෙනි වෘත පදේ තමයි මං දිවි තිබෙන තුරාවටම සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. ඇත්ත කියනවා. සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. කිසි දවසක බොරුවක් කියන්නේ නැහැ. හිතාමතා තව කෙනෙක් රවට්ටන අදහසින් වචන කියන්නේ. හිතාමතා තව කෙනෙක් රවට්ටන අදහසින් කියන්නේ වචනයක්. බොරු කියන්නේ. සත්‍ය වචනම කතා කරනවා. ඉතින් මොනවා හරි බුදුරණස දේශනා කරපු දෙයක් කිව්වොත් ආයෙත්ින් මැරෙනකම්ම බුදුබණ කිය කිය ඉන්නවා. සත්‍ය වචන. සත්‍ය වචන. නේද? දිවි තිබෙන තුරාවටම ඔන්න 6 වෙනි වෘත පදේ බුදුරජාණන් දේශනා කරනවා මගමානවක සක් දෙවිඳු වීම පිණිස පුරුදු කරපු 7 වෙනි වෘත පදේ තමයි මම දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නොකර ඉන්නවා තරහ ගන්නේ නැතුව ඉන්නවා කියලා. යම් හේකින් මං තුල ක්‍රෝධයක් ඇති වුණොත් ඒක ඉක්මනින්ම දුරු කරනවා. ක්‍රෝධ නොකර ඉන්නවා බැරි වෙලාවත් ක්‍රෝධයක් ඇති වුණොත් උදේම විසික කරලා දාන අර කෙළපිඩක් වගේ සැනින් විසික කරලා දානවා. ඒ ගැන දෙපාරක් නැතුව. ඒ වගේ සැනින් ක්‍රෝධය දුරු කරනවා. බැරි වෙලාවත් ක්‍රෝධයක් හටගත්තොත් මෛත්‍රී භාවනාව කරලා මෛත්‍රියෙන් ඒ සිත යටපත් කරන ක්‍රෝධ සිත මෛත්‍රිය යටපත් වෙන්න දෙන්නේ නැතුව ක්‍රෝධසිත මෛත්‍රියෙන් යටපත් කරනවා. ඔන්න 7 වෙනි වෘත පදේ. මොනවද සමාදන් වෙච්ච වෘත පද 7? මම දිවි තිබෙන තුරාවට දෙමව්පියන්ට සලකන කෙනෙක් වෙනවා. පුළුවන්ද බැරිද? පුළුවන්. මම දිවි තිබෙන තුරාවට වැඩිමහල් ඥාති හිත මිත්‍රාදීන්ට ගෞරව සම්මාන සත්කාර කරන කෙනෙක් වෙනවා. පුළුවන්ද බැරිද? පුළුවන්. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. හොඳද නැද්ද? හොඳයි, පුරුදු කරන්න. මම දිවි තිබෙන තුරාවට කේලම් නොකියන කෙනෙක් වෙනවා. 4 වෙනි වෘත පදේ. මම දිවි තිබෙන තුරාවට කේලම් නොකියන කෙනෙක් වෙනවා. ඊළඟට ඒක පුළුවන්ද බැරිද? පුළුවන්. නේද? මම දිවි තිබෙන තුරාවට මංගාවට ඉල්ලගෙන එනකොට දෙන්න ලෑස්ති පිට ඉන්නවා. දෙන්න දන් දෙන්න සුදුසු වෙලා ඉන්නවා. අත සෝදාගෙන ඉන්නවා දාන දෙන්න. ඉල්ලන්න සුදුසු කෙනෙක් වෙනවා. පුළුවන්ද බැරිද? පුළුවන්. තියෙන හැටියට දෙන්න. මම දිවි තිබෙන තුරාවටම සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. සත්‍ය වචන කතා කරන කෙනෙක් එන වෙන වෙලාවේ හම්බෙන වෙලාවේ බුදුරණස කියප එකක් කියන්නේ. එතකොට මේ වෘත පදේ හරියට හරියනවද නැද්ද? හරියනවා. හම්බෙච්ච ගමන් මොකක් හරි බුදුබණ ටිකක් කියන කතා කරන්න. එතකොට සත්‍ය වචනමයි, ඇත්තමයි කතා වෙන්නේ. ඊළඟට අන්තිම වෘත පදේ මොකද්ද? මම දිවි තිබෙන තුරාවට තරහ ගන්නේ නැති ක්‍රෝධ නොකරන කෙනෙක් වෙනවා. තරහ ගන්නේ නැති ක්‍රෝධ නොකරන කෙනෙක් වෙනවා කියලා සමාදම් වෙලා හිටියා. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි, සක් දෙවිඳුන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරද්දී සමාදම් වෙලා හිටියේ ඔන්න ඔය වෘත පද 7 කියනවා. ඔය වෘත පද 7 සමාදම් වෙලා හිටපු නිසා තමයි සක්‍ර දෙවියන්ට ඔය සක්‍ර පදවිය
ලැබුණ කියනු. සක්‍ර දෙවියන්ට සක්‍ර පදවිය ලැබුණ කියනු. මව්පියන්ට සලකනවනං කුල දෙටුවන් පුදනවනං මිහිරි වචන ප්‍රිය වූ වචන කතා කරනවනං කේලං කියන්නේ නැත්තං මසුරු මල දුරු කරනවනං සත්‍ය වචනම කතා කරනවනං අන්නේ මනුස්සයාට හැබෑම සත්පුරුෂයා කියලයි තෞතිසාවේ දෙවිවරු කියන්නේ කියන හැබෑම සත්පුරුෂයා. එනම් මේ වෘතපදහත පුරුදු කළොත් සත්පුරුෂයෙක් වෙනවද නැද්ද? සත්පුරුෂයෙක් වෙනවා. එනං ඉස්සරෝම හෙට උදේම ගිහිල්ලා වැඩිහිටි නිවාසේ ඉන්න අම්මවයි තාත්තවයි එක්කන් එන්ට. එහෙම නැත්නම් අර කොහේ හරි නවත්තලා ඉන්න අම්මවයි තාත්තවයි එක්කන් එන්ට. අර පිළිගන්නේ කාමරයට දාපු අම්මවයි තාත්තටයි ගෙදර හොඳ කාමරයක් දෙන්ට. බෙලෙප් පිඟානේ කන්න දීපු දෙන්නට හේට හොඳ පිඟන් දෙකක කන්ට දෙන්ට. කාලෙකින් දුවල පුතාලා එක්ක ගමනක් එක්ක ගිය නැති අත්තවයි ආච්චම්මවයි හේටම කොහේ හරි වන්දනා ගමනක් එක්කයන්ට පළවෙනි වෘත පදෙන්ම පටන් ගන්න දීවි තිබෙන තුරාවටම දෙමව්පියන්ට සලකන්ට. සක් දෙවිදුවෙන්ට බැරිද? වෙන්ට පුළුවන් නේද? පෝලිමට ඉඳි දේවිය ලෝකෙ නේද? එහෙමනම් ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම මේ උතුම් වෘතපද සමාදම් වෙලා ඒ අමා මහ නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේම ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන්ට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.